මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් අතරින් 154 දෙනෙකු පූර්ණ සුවය ලබා මේ වන විට සිය නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. ඊයේ දිනය තුල පමණක් එලෙස සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 15. තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 504 දෙනෙකු පමණයි. ඊයේ දිනය තුල හඳුනා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 16. ඔවුන්ගෙන් 9 දෙනෙකු ආරක්ෂක අංශ සමාජිකයින්. ඊට අමතරව සුදුවැල්ල ප්‍රදේශයේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි පුද්ගලයන් 5 දෙනෙකුටද කොවිඩ් 19 රෝගී වැළඳී ඇති බවට වාර්තා වුණා. මේ අතර නාරාහේම් පිට දාබරේ මාවත ප්‍රදේශ වාර්තාව රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ ස්පර්ශකයන්ද ඊයේ හඳුනාගත් රෝගීන් අතර වනවා. තවත් නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුටද කොවිඩ් 19 රෝගී වැළඳී ඇති බවට තහවුරු වුණා. මේ අනුව 665ක් වශයෙන් රෝගීන්ගේ සංඛ්‍යාව සඳහන් කරන්න පුළුවන්. මේ දක්වා සමස්ත රෝගීන් වශයෙන් හඳුනාගත්. මෙහිදී මම කියන්න ඕන මේ වන විට PCR පරීක්ෂණ 21000කට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. 21000කට අධික PCR පරීක්ෂණ සංඛ්‍යාවෙන් තමයි මෙම ආසාදිතින් 600 ගණන හමු වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් 3ක් පමණ තමයි මේ ගැනීමේදී ආසාදිතින් වශයෙන් හමුවන්නේ. එතකොට ඒ වගේම අපි හුදෙක් ඒ PCR පරීක්ෂණ සඳහා යොමු කරනව නෙවෙයි අපිට ඉලක්කගත විදියට තමයි කරන්නේ. ඒ ඉලක්කගත විදියට කරාමත් 3ක ප්‍රතිශතයක් තමයි ලැබෙන්නේ. ඉලක්කගත ලෙස නැතුව කරා නම් එහෙම මේක මීට වැඩි ඉතාම අඩු ප්‍රතිශතයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සමාජයේ මේ COVID-19 සබීජය විශාල වශයෙන් හැතිර නොමැති බව තමයි අපිට මේ අනුව කියන්න පුළුවන් වන්නේ. මේ පැතිරීම වළක්වා ගැනීම සඳහා තමයි මේ සියලුම ක්‍රියාමාර්ග ගන්න ලබන්නේ. ඊයේ දිනේ PCR පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. පස්වරු 5 වන විට 1397ක් මේ පරීක්ෂණ කරලා තියෙනවා. මෙහිදී මේ නාවික හමුදා සෙබළුන් ඊයේ ප්‍රදේශ ඒ නිවෙස්වල අවට මේ පරීක්ෂණ කිරීම තවදුරටත් කරගෙන යනවා. ඒ වගේම වැලිසර කඳවුරේ මෙම පරීක්ෂණ කිරීම තවදුරටත් කරගෙන යනවා. ඊයේ මම දන්නා විදිහට 201ගේ පරීක්ෂණ කරනු ලැබුවා. ඒ වගේම ශේෂයෙන් කොළඹ විවිධ ජන කණ්ඩායම්වල පරීක්ෂණ කිරීමක් කරගෙන යනු ලබනවා. හෝමාගම මූලික රෝහල ඊයේ දිනේ සිට COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණා. මීට පෙර එය වෙන් කර තිබුණේ කොරෝනා ආසාදිත බවට සැක කරන පුද්ගලින් සඳහායි. ඒ අනුව දැනට 18 දිනක් පමණ එම රෝහලේ නවත්වන්න සිටිනවා. අපි මෙය ඇත්ත වශයෙන්ම මීට පෙර මේ ආකාරයට කරා රෝහල් කීපයක්ම මුලදී සූදානම් කිරීම සඳහා COVID-19 සැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් ආරම්භ කළා. ඒ අනුව කාර්ය මණ්ඩලයේ යම් කිසි විදිහට පුහුණුවක් ලැබලා එතකොට එහි තියෙන යටිතල පහසුකම් අවශ්‍ය පරිදි සූදානම් කළා. යම් කිසි තත්වයකට ආවම ඒව COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන බවට පත් කිරීම. ඉතින් මේක අපිට මේ දක්වා ඉතා හොඳ අත්දැකීමක් සාර්ථක අත්දැකීමක් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අපි ශ්‍රී ලංකාවේම ඇති කරගන්නා විවිධ ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයන් හැටියට හඳුන්වන්නට පුළුවන්. දැන් දැනට ගත්තාම අපිට පොකුරු වශයෙන් රෝගීන් මේ විදියට හමුවන්නේ නැහැ. එකම අනතුර තියෙන්නේ මේ අවස්ථාවේ අර නාවික හමුදා බටේන් යෙපු ප්‍රදේශවල එසේ ඇතිවේද කියන එක. එය ඇත්ත වශයෙන්ම අපි ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන සිටිනවා. කොහොම වුණත් එසේ යම් කිසි ඔවුන් ගියපු ප්‍රදේශයක රෝගීන් නැති වෙනවා නම් ඒක පොකුරක් හැටියට විශාල වීම වැළැක්වීම සඳහා අප විසින් පියවර ගනු ලබනවා. ඒ අරුණු කොට ගතහම රටේ පොකුරු අවදානමක් නැහැ. බණ්ඩාරනායකපුර සහ සුදුවැල්ල තමයි අවසාන විශාල පොකුරු දෙක හැටියට අපිට සලකන්න පුළුවන්. ඒ ප්‍රදේශවලින් දැන්ට රෝගීන් වාර්තා නොවීම තාම සතුටට කාරණා. මේ අතර හොරණ බොරුලුගොඩ අපනයන සැකසුම් කලාපයේ එක් ප්‍රදේශයක් වසා තැබීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 රෝගියෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකු මෙම අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවකයෙකු ලෙස ක්‍රියා කර තිබෙනවා. මේ හේතුවෙනුයි එම කලාපයේ කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවරගෙන ඇත්තේ. පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 රෝගියෙකු වැලිකන්ද රෝහලේ සිට සම්පූර්ණ සුවය ලබා ඊයේ නැවත තම නිවසට පැමිණියා. එම පුද්ගලයා ඉන්දුනීසියාවේ සිට ආගමික ප්‍රචාර කටයුත්තක් සඳහා ගොස් පැමිණි COVID-19 රෝගී වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයාගේ පුත්‍රයෙක්. මෙරටින් වාර්තා වූ 20 වෙනි COVID-19 රෝගියා ලෙසයි ඔහු හඳුනා ගැනුණේ.